සරණයි ශදරා අබුදධි සම්පන්න සෙදැහැවත් කාරුණික වාසනාවන්ත බෞද්ධ පංවතුනේ. TVීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ කොළඹ හෝකන්දර පීටි අපගේ ප්‍රධාන මැදිරිිංකේරණය සිට මේ පැෑට නියමිත උතුම් දායකත්ත ධර්මදේශනාව ඔබ වෙත සනිවේදනය කරන්නටයි අපගේ මේ සූදානම. අද මේ පැට නියමිත උතුම් ධර්මදේශනාව දේශනා කරන්නට. විශේෂිත උතුම් දම් සභහ මණ්ඩපේට වැඩම කරන්නටේදනා. පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් නියෝජ්ජි පරිවනාදීපති, ශාෂ්ත්‍රපති රූපවාහින විචිත්‍ර ධර්මකතික නමසිහිපත් කරන්නට අවසරයි වදනීිය පූජනීය ගොම්බද්දල දමිද පින්වස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවෙන් නමස්කාර පූජාපෙර දැරිව මේ උතුම් වූ දම් සභහමණඩපේට පිළියරගනු ලබනවා. සධ සදු ස සෙද හැති පින්බර දායකත්වයන් ගැෙන කටයුතු කරන පින්වතුන් ටරාධනා කරනවා ඔබ ඉතාමත්ම ශද්ධහන් සිතින් සූදානම් කරගන්නටේ දුන ඒ අලංකාරවත් වූ සුගන්දවත් වූ පුෂ්පවට්ටිය ප්‍රථමේෙන්ම පින්වන්තුූ ස්වාමීන් වහන්සේට අතගස්වා අනතුරුව ශාන්තිනායකමාමෑණ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කර හැටියටත්න්. දැහැත්වටිය පින්වන්තව ස්වාමීන් වහන්සේට පිළිගන්වා. ධර්මදේශනාව දේශනා කරන්න උමවහන්සේට ආරාධනා කරන හැටියටත් සෙහිපත් කරනවා. සැදැහැවතුනේ. අද මෙවතුම් ධර්මදේශනාම පින්කම් වෙනුවෙන් බැතිබර තමන්ගේ දායකත්වේ ගෙන කටයුතු කරන්නේ. අංක දෙසිය හැට දෙක මිනුවන් දෙනිය ගෝනගලපුර ඉදුරුව යන ලිපිහහි පදංචි මහින්ද පුංචිහේවා මහත්වා, රත්නා වහන් ඕ විට මහත්මිය සඳීප් ලක්මාල් එවගේම ගයානි කීර්තිකා සහ තිසුලි දිනු ප්‍රභායන පින්වත් පිරිස විසින්. විශේෂයේම දෙදහස් විසිහතරක් වු සැප්තැම්බර් මස විසි පස්සුවන දිනට පස්වන ජන්මදිනේ සමරණ. ඉස්සුලි දිනුප්‍රභා දිව්‍යාංගි දියනියයටට යහපත් අනාගතයකටත් නිදුක් නිරෝගී දීර්ගාව සම්පාත්තාහා තුනරුවනේ ආශිර්වාදී පාර්තනා කරන්නට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. එවගේමයි. සුජීවත්ව සිටින මහින්ද පුංචිහේවා මහත්වා. රත්නා වහන් ඕ විට මහත්මිය සඳීප් ලක්මාල්, ගයානි කීර්තිකා, තිසුලි දිනු ප්‍රභායන අයටත් ජාතිහිත මිත්‍රාදී පවුලේ සැමට සහ සහභාගේව සිින සැමට නිදුක් මිරෝගී දීර්ගාාව සම්පත්හා තුනරුවනේ ආශිර්වාද පාර්තනා කරන්නටත් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. එවගේමයි. පර්ලෝසපත් දෙපාර්ශවයේ ඔදානිස් පුංචිහේවා එමලින් මාගන ආරච්්‍යයන දෙමවපියන්ටත් සහ ය පිලෝරිස් අප්පුහාමියජසාපි නෝනා යන දෙමෝපියන්ටත් නුවන පාල පුංචිහේවා එවගේම පේමරත්න පුංචිහේවා, Uු ප්‍රේමදාස මුදලාලි මහත්මා, නන්දා වහන් ඕ විට සහ යු කරුණාදාස යන සහෝදර සහෝදරියන්ටත් එවගේම PT.ඩවි ප්‍රන්සිස් ජෑසිංහ ගුණවති ඇපා සහ WA සිරිසේන යන නෑනා මස්සිනාලාටත්න්, සංසාරයේ පර්ලෝසපත් සියලු නෑදෑ හිතමිත්‍රාදීන්ටත් පු යාන මෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එවගේමයි. TVී. දිදුල බෞද්ධ සහ ළමාරූපවාහිනී නාලිකාවේ නිර්මාතෘවර සහ සභාපතිතැන් පත් නම සිහිපත් කරන්නට අවසරයි වන්ධනීය පූජනීය විචිත්‍ර ධර්මකතික, මාලිගාවිල අස්සජි පිින්මත් නායක ස්වාමීන් වහන්සේටත් අතිගෞරවනීය පින්වන්තූ දේශකයණන් වහන්සේටත්, දිදුල සමස්ථකාරය මණ්ඩලේටත් ලංකාවාස ලෝකවාස සිලු දෙනාටමත් නිදුමීරෝගී භාවය දිගාසිරි සම්පත්වයම ලැබේවා යන යහපත් පාර්තනාවන් අරමුණු පෙර දැරිවයි මේ පිංවතුන් අදම උතුම් ධර්මදේශනාමය පින්කම්බෙනුවෙන් බැතිබර තමන්ගේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ. එසේ නම් වැඩම කරන්නටේතුන ති ගෞරවනීය පින්මන්තුූ දේශකයණන් වහන්සේට නමස්කාර පූජා පෙරදැරිව ආරාධනා කරනවා පින්වස්වා මින් වහන්ස අපට අනු කම්පාකොට මෙතැන් පටන් මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කරන සේවා. සදු සදු ස සමන්තා චක්කබාලිසු අත්‍රාගච්චන්තු දේවතා. Sadhaම්ang muira jasesunantoanto sageගමකද දම්ම සාවනkala ayaangබanta දම්ම සාවනකාලෝ ayaangබanta දම්ම සාවන ka ayaබanta නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදදස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පഞන්ගේේපුරසෝ කයිරා Khira tang punappunang tamme camdang ka suko punnya se u yo tiduljali petih ati pujanwi asjiinae kehamduran perdahana kotegat silang kawawasi pujani ma sanggarattin palem kota sarai ්‍රද්ධහා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්ඩතුනී. දිදුල රූපවාහිනිය ඔස්සේ දිනපතා විකාශනය වනස්ශ්‍රී සද්ධර්මදී සනාමාලාවෙෙහි අදදින මෙ මුොහොතට නියමිත ධර්මදී සනාවටයි පින්වත් ඔබාපී දැන් සම්බන්ධ වෙන්නේ. මේ ධර්මදානමය පින් කමේදායකත්තේ දක්වන මහින්ද පුංචයේවා මහත්මා රත්නා වහන් නෝවිට මහත්මිය දහන කොටගත් පවුලේ පின்වත් පිරිස ඒවගේම නිවෙස්වල සිට මේ මොහුතේ පින්කමට සම්බන්ධ වන පின்වත් සලு දෙனாම පළමුෙන් තිෙසරණ සහිත පන්සිල් සමාදபு செලතුන් බවට පත්த்துலை මේ உதாரතර ධර්මதாනමිය කටයුත්த்து නිරත වෙන්නේ පින්කම කරන ඇත්තන් ඒ සඳහා අරமුණු කීපයක් மூලි කරගෙන තියෙනවා ඇතර මූලික අරමුණ තමයි පස්වන උපන්දිනය සමරණ තිසොලි දිනුප්‍රවාදිව්‍යාංගී දියනියට තුනරුවන්ගේ ආසිරුවාදය ප්‍රාර්ථනා කිරීමට ඒ දියනියට ජීවිත ඉදිරි කටයුතු යහපත්තේවායි ප්‍රාර්ථනා කරමින් කටයතු කිරීම. ලොෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙලෝකයේ සත්පුරුස මනුස්්‍යයෝ පින්කම් කරන්නට ඕන වනාම ඒ සඳහාවිවිධ අරමුණු මූලික කරගන්නවා. එවැනි අරමුණු අතර පන්නතුනි උපන්දිනයක් සැමරීම වෙනුවෙන් මේ ඇත්තං පින්කමකට සිත යොමුකිරීම බෙහෙවින්ම වටිනව අගේ කරන්න ඕන. අද සමාජයේ ගොඩක් විට උපන්දිනයක් කියනකොට බෝ අයගේ මතකයට නැගෙන්න්නේ පින්කං නෙවෙයි පෞකං. ඒක යන්නේ දරුවන්ගේ උපන්දින වේවා වැඩිහිටියන්ගේ උපන්දින වේවා ඒ දිනසිහි පත් කරලා කරනදී තමයි සාධ පවත්තනයක අද නූතන වචනයෙන් කියනවනං පාටිදමනය එක. සාධ පවත්වල උපන්දින සමරණ චාරිත්‍රය පින්නතුනි බටහිර සංස්කෘතීන්ගෙන් උරුම කරගත්ත දෙයක් සිංහල බෞදධ සංස්කෘතිය තුළ තිවිච්ච දෙයක් නෙවෙී ැබෑ උපන්දින සැමරුමක් නම් කළ යුත්තෙත් පින්කමක්ම තමයි. පින්නතුන උපන්දිනයක් කියන්නේ මොකක්වත් මනිවෙයි මෙලෝකයේ අපට ජීවත්වෙන්න තියෙන කාලයෙන් දිනතුන් සය හැටපහක් අහිමිවීම. ඒවිදියට අහිමුවෙන් පවතින්නේ මෙලෝකයේ ජීවත්වෙන්න තියෙන කාලයනං අපි ටිකටික ලංවෙන්නේ අනිත් අතට මොකටද මරණය කරයි. එහෙම නං, බෞද්ධයන් හැටියට අපි තුළ තියෙන විශ්වාසයක් මරණින් මතු ඊළඟ උත්පත්තියක් තියෙනවා. එකට අපි කියන්නේ පුනර් භවය. එහෙමනං මරණින් මතු ඊළඟ උත්පත්තිය යහපත් කර ගන්න මේ මනුෂ්‍ය අත්මෝභාවය තරං කුසල් වඩන්නට පුළුවන් තැනක් තවත්නෑ. අන්න ඒ නිසා ඕනම යහපත් තරමුණක් මූලික කරගෙන යහපත් කුසල ක්‍රියාවක නිරතවෙන වනං බුදුහාරු දේශනා කලා, සම්මස්සකතා සම්මාධිට්ටිය ඇති කෙනෙක් කරන නිවැරදිමදේ ඒකයි කියලා. තින් මේ තිසුලි දියනියට මහිතන්නේ මාපියන් හැටියටෝබ දෙන්න තියන වටිනාම උපන්දින තයාගේය මේ ලබා දෙන්නේ. එක පැත්තකං මේක ආසිර්වාදයක් වෙන වගේම අනිත්තතට ආදර්ශයක් වෙනවා. අපේ සමාජයේ ගොඩාක් වැඩිහිටියෝ හරි කැමති පින්නතුනිි කෙස්පැල්න තරක ඉරිපත් කරකර මේ ඊළඟ පරම්පරාව යට එක කියන්නේ හැදනායට අවවාද කරන්න. අවවාද දාහකට වැඩිය හැබැයි වටිනවා එක ආදර්ශය. මොකද අව්වාද කියන්නේ ඇහෙනදේවල් ආදර්සකයන්න පෙනනදේවල්. සාමාන්‍යෙන් දරුව වැඩියෙන් කැමතිත් ඇහෙනදේවල් වලට වඩා පෙනෙන දේවල් වලට නිකං මේ දියනියගෙන් ඇහුවද. ගදරතියන රඩියෝ එකටද වැඩියෙන් කැමති රූපවාහිණයට කිද්ද කියලා ගත්කටටම දෙන උත්තරේ තමයි රූපවාහිනයට වැඩියෙන් කැමති ඇයි ඒක යමක් පේනවා. පින්නතුනි හැබැයි ඒ පෙනනදේ යහපත්තෙන් ඕන. යහපත් දුොනුත්තමයි දරුවා ඒතුළින් ආදර්ශයක් තමන්ගේ මනුසට ඇතුල් කරගන්නේ. ඒක අනාදර්ශයක් නං ඒතුළින් වෙන්නේ දරවා අයහපතට නැත්තා නොමගට පෙළමවීම. බලන්න මේ කරන පකමේ කාටවත් කොතනකවත් කියන්න බෑ. මේ වැඩේ වැරදි මේ නරකයි මේක අකුසල් පිරෙන වැඩක් කියලා. එතකොට පුංචි මනසට මෙවැනි යහපත් ක්‍රියාතුලින් හොඳ සිතුවිලි පහළ කලාම. තමන්ගේ උපන්දිනය සමරණ කාලයක වුනත් මෙ දරූ පෙළඹෙනවා ඒවගේ යහපත් ක්‍රියාවකින් නැත්තම් පින්කමකින් ඒ දිනය සමරන්න. ළඟට අනිත්තතට සමාජගත කරන පණුවිඩයක්ත් හොඳයි. මොකද මේ දරූ නිතරම හරි කැමති දොඩමළුවෙන්න. බෝවිට පන්තියට පාසලට එම නැත්තාම් පෙරපාසලට ගියාම තමන්ගේ යාලූත්ත එක්ක එකතු වෙලා නොයෙක් දේවල් කතා කරනවා. බලන්නේ කතා කරන දේවල් තුළින්. හොඳ පනිවිඩයක් සමාජගත කරන්න පුළුවන්නන් වටිනවා. දැම් මේ දියනිය තමන්ගේ යාළුවන්නෙක්ක කියනකොට ගේ උපන්දිනයට මෙම බණක් කියව්ව අපි පින්කමක් කලා කියලා. ආගෙනන්න අනිත්තායට උනත්හිතෙනවා ඒ දරුවන්ගේ තුපන්දින වලට මේ වගේ සැමරුමක් කලානං කොච්චර හොඳද. මොකද මේක හැමපැත්තකින් මගේ කරනවා. නමු ඒ සාධ පවත්වන තැංවල වෙන්න පින්න තුනිමා කිව්වා ආදර්සනවෙයි අනාදර්ශ. ඇතැම් මවස්ථාවල්ලල අපි දකිනවා දරුවකොට ජීවිතේ කවදාාවත් උපන්දිනයක් සමරන්න, බැරිවිදියට කෙළවරවෙන සාධතියෙනවා. ඇයි සමහරවිට තාත්තල එයාලගේ යාලුව වැඩිහිටිය එකතුවෙලා මත්තොතුර වගේ දේවල් පාවිච්චි කරලා කලකෝලහ ඇැති කරගන්නු. සමහට ජීවිතහානි සිද්ධ වෙනෝ. එවගේ එක්තරා සිදුවීමක් මේ පහුගිය කාලෙප්පුුවත් පත්තොලවා පලවුණා එ තාත්තා තමන්ගේ පුතනුවන්ගේ උපන්දිනය සමරන්න යාලුවෙක් එකතුවෙලා සාධයක් පැවැත්දවා සාධය අතරතුර මත් පැංආදිය පාවිච්චි කලා මනස විකෘති වුණා අවසානය එතන ඇතිවෙච්ච කතාාවහක් දුරදිගගිහින් ගැටුමක් බවට පත් වනා. ඒ පාවිච්චි කරල හිස්කරපු බෝතලයක් අරගෙනක යාළිවෙෙක් ඒ තාත්ත ටැන්හා. ඒ තාත් එත්තනම මිය දුනාා. තැන් හිතන්න ඒ දරුවට ආයිමත් ජීවිතය කවමදාවත් තමන්ගේ උපන්දිනය සතුටින් සමරන්න පුළුවන්ද ඇයි තමන්ගේ උපන්දිනයේ දවසේ තමයි තාත්තක මරණය සිද්ධ වනේ. අන්න ඒවගේ අනාදර්ශ තුළින් සමාජයට අපි දෙන්න වැරදි පණවිඩ. එ නිසා මේ දියනියගේ උපන්දිනයට ඉතාමත්ම නිවරදිව බුද්ධිමත්ප ඔබ මෞ්පියන් වැඩිහිටියන් හැටියට හිතලා දියේුතු හොඳම තෑග්ගල බාදීපු අවස්ථාව හැටියට සඳහන් කරන්න පුළුවන් මේ උතුම් ක්‍රියාව. අනිත්තතට පින්නතුනි ඔබත් මේ ලබාගත්ත ශ්‍රෂ්ඨ මනුස්්‍ය ජීවිතය අරතවත් කරගන්න වෙලාවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කලා අපට වචනයක් බනපොතේ ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ කියන වචනය තේරුම තමයි එළැඹෙන මුොහත නැත්තම් පැමිණෙන අවස්ථාව. කුමක් සඳහා පැමිණි අවස්ථාවද කුසල් වඩන්නට පැමිණි අවස්ථාව. පින්නතන මේේ ක්ෂණ සම්පත්තියල වෙන්නේ නිකම්මනෙවි. තවත් සම්පත් හතරක එකතුවෙන්. මොනොවද සම්පත් හතර. ගති සම්පත්තිය, උපදි සම්පත්තිය කාල සම්පත්තිය සහ පයෝග සම්පත්තිය මොකදදමින් ගති සම්පත්තිය කියන්නේ කුසල් වැඩිය හැකි සුදුසු ආත්ම භාවයක උත්පත්තිය ලැබීම දැන් බුදු හාමුදුර අපට දේශනා කරනවා මේ සක්වල තුළ තියෙන ලෝක තිස්සකක් ගැන මනුස්සලෝකෙ කයි දිව්‍යලෝක හයයි අපාය හතරයි බ්‍රහ්මලෝක විශ්සයි රූපාවචරදාසයයි අරූපාවචන හතරයි ඇැම් මේ ලෝක තිස්සක අතර තියෙන විනාම මොකක්ද කිය ැහෝත් අපි දෙන උත්තරය තමයි මනුස්සලෝකය. හැබැයි පින්නතුනි මනුස්සලෝකය වටිනවායි කියල බදුහාමුරු දේශනා කළේ මේ සැපසම්පත් නිිදීමතින් අරගෙන නම් නෙවෙේ. ඒ අතින් ගත්තුත් මනුස්සලෝකය හොඳ තනක් නෙවෙයි. බලන්න මනුස්සලෝකයේ අපි සැප කියල හිතාගෙන ලංකරගන්න බොහෝදේවල් නොදන්නව උනාට කෙලවරවෙන්නේ දුකින්. දැ චතුරාර් සත්්‍යයේ, ක්ඛකාහරි සත්‍යය විස්තර කරනකට බුදුහාමුදුරු මෙලෝකේ අපට උරුමබන දුක්ආකාර නමයක් දේශනා කලාා ජාතිදුක් ජරාදුක් ්‍ර්‍යාධදුක් මරණදු කාදී වසයෙන් මොකද්ද ජාති දුක කියන්නේ ඉපදීම නෙමති දුක පින්නතුනි ඇත්තටම ඉපදිනක දුකා ඇයි බලන්න මෞකොසක දරුවයෙක් පිළිසිඳගෙන නව වාසයක් ඒ කුස තුළ වැඩෙනවා ජල තරලයක් තුළ ඒ ජල තරලය තුළ දරුව ඉන්නෙ කොහොමද අත්පාසිියල්ල වකොටු කරගෙන මාස නමයක් ඒ ඉන්න ඉදිල්ලම දුකයි. යම්දිනක දසකඩ මාසය ලංවෙන කොට ඒ ජලතරලේ ඉරාගෙන දරුව මේ ලෝකෙට බිහිවෙනවා. බිහිවෙනකොට මේ අවට වායගෝලයේ තියන උස්නත්වය දරුට දෙන්නවයි කැනෙකොහොමද හරියට ගිනියම් වෙච්චනැත්තං රත් කරපු යකඩ තැටියක්කුටට වැටන වගේ. බලන්නන්නේ ඉප දෙෙල මුළු කාලි දරුවන්ගේ සරීරවල කොච්චර වාහිර වෙනස්කං වෙනමද. මතු පිට හම ගැලවෙනවා ඒගේ ම හමරත් පැහැ ගැන්නෙනවා බිබිලි මතුවෙනවා ඇයි අර උස්නත්්‍යය දරන්න බැරුව. ඉප දෙල මුල්කාලෙ ඒනිසා දරුව වැඩියෙන්ම්ම කරන්නමකක්ද. අඩනයක. ඊළඟට ඒ දරුව නැගිටින්න ඇවිදින්න දනගන්න උත්සාහ කරනකොට වැටෙනවා වැටෙන වාරයක් පාස හ්‍රරිදෙනවා. ඒ හැම්ම වාරෙකදිම අඩනවා. අවුරදු පාහාය වෙනකොට දරුවූ ඉගෙන ගණ්ඩඕන. අපි කෙනො පාසල් යනවා පාසල් යනක සැපක්ද ඒ අත්දදුකක්. දැම්බලන්න උදේ පාන්දර අවදිවනේක අර පොත්මල්ල එල්ලගෙන පාසලට යනේක ගිහිල්ල පැයගාඩක් එකම විදියටට බංකවේඩෙස්සික වාඩිවෙලා ඉන්න එක ගුරුවරු කියනදේ අහගෙන ඉන්න එක ඒක පොත්පත්වල ලියනේක ලියල ආයිත් පාඩං කරණයක ගිහින් නැවත විභාගෙට ලියනේක මේ හැම එකක් මදුකා. පන්න තුනී ඉගෙනගන්න කාලෙට ගොඩක්ක ටම්මල තාත්තල දරුවන්ට කියනවනි. ඒ ගෙනගන්නකං තමයි දුක් විදිින්න තියෙන්නේ රස්සාාවක් කරනකොට සැපවිදෙනවා කියලා විඳින්න පුලුවන් කියලා දැව ඔබ මෙතැන න්නවා අ රැකයා කරන අය ඒක සැපක්ද පාන්ද රවදි වෙලා රැකයාහොට යනඒක ගිහින් ඒ තැංවොල පවරණ වැඩකරනය එක යම් විියකින් ආයතන ප්‍රධානයගින් බැනුන්ගහන්න වෙනනම් ඒක රැකියාව ඇරල ගෙදරේනක ඒ අත්දුකාක් ඊළඟට තවත් විට සමහර විට කියනවා හොඳයි කමක්නෑ රැකියාව කරන එක නනි දුක විශ්‍රාමගියයාම සතුටින් නැත්තං සැපෙන් ඉන්න පොළුවවා. තැම් විශ්්‍රාමගිය ඇත්තුූ එතනත්හි දිින්නදු කක්නෙවේද. දරුව තැනුව මදිවට දරුවන්ගේ දරූ තනන්න වෙලා නැද්ද. ඒ මදිවට සමාජ යුතුකං වගකීම් කොච්චරද. ධනෙගෙවල් බනගෙවල්, මළගෙවල්, මගුල් ෙවල් පින්ංකංගෙව අපි ජීවිත කාලේ පුරාවට පින්නොතිනි ඔය ටික කර කර ඉන්නවා. එතකොට ඒක තමයි අපි හිතනෙ සැප කියලා. නමුත්ඒ හැමතැනකම, විඳන දුස්කරතා අපහසුකං තුළ ගරුමවෙෙන් නෙදුක ඒ අතර තවත්දුක් ගොඩක් තියෙනවා ජරාදුක ජරා කියයන්නේ දිරායාම හෙවත් වයසට හම බලන මේ සරීර ඉන්ද්‍රිය තිබුණු විදියට හැමදාම තියෙනවද දිනෙන්දින වෙනස් වෙනවා දැ මේ වැඩිහිටි පින්නතුන්ට තරුණ කාලයක් තිබුණ නැද්ද මේ දියණියට වගේ ළමාවියත් තිබුන් නැද්ද අපි කියන්නේ කතා කන්නකොට ඒ කාලිනං අපටත් ගස්කල් පෙරලන්න පුළුවන් වයසක් තිබුණ කියල. නමුත් අදමුකද වෙලාතියෙන්නේ. හත්ත පාදා අනස්සවා. තියන තැනපාතිය වෙන්නේ නෑ. අල්ලනද ඇතට අහුවිනිිනෑ. නැගට ගත්තුොත් තැවිදගන්න බෑ ඇවිදගත්තු තුවාඩි වෙන්න බෑ. වාඩිියුනොත්තායිත් නෙට ගන්නබෑ. ඇයි තමන්ගේ ඉන්ද්‍රිය තමන්ට අවනතනෑ. පින්නතුනි ඒකට තමයික් වෙද් ජාදුක. ඉළඟට ව්‍යාධදුක. ලෙඩරෝග හිසේදල දෙප තුොළ දක්වා මේ සරීරයට උරුම එකක් නෙමේ? ච්චරණං ෙඩ යෙනවද. ඒ මොනරෝගය අසනීපය හැදනාත් කාටද කියන්න පුළුවන් මෙන්න මේ ආසනීපය හැදිලා ඉන්න පුදුම සනීපයක් මගගට වෙනන්න කියලා ඒ හැම ලෙඩක්ම දුකයි. ලෙඩේට ප්‍රතිකරම හයන. අපි න බිහිෙත් බොනො කෞුද ආසාවිෙන් කැමැත්තිම් බිහිෙත් බොන්නේ. කිසි කෙනෙක් නෑ නොබී බැරිකමටයි බෙත්තික බො හනං ලඩත් දුකයි ලෙඩේට කන ප්‍රතිකර්මයක් දුකයි. තකොට මරණය කොහොමත් දුකයි අපේ ජීවිතයත් තුළ රමරගන්නන්නේ ය කියන දුක්කදෝමනස්්‍ය යන්න වේද. උදුහර ඒය කයි වරක් දේශනා කළේ මහනෙනි. මේ මනුස්ස ලෝකගේ සැප කිය ලංසු මාත්‍රයක් හෝොත් තියෙනවනනා. මන් දුක ගැන වචනයක් අ දේශනා කරන්නේ. දුක්කහෝ පතිට්ටි තු ලෝක කෙළ වචනයක් බුදුහර පෙන්වා. මේ ලෝකයක කියන්නන්නේ පින්නතුනී දුක මත පිහිටිත්තනං. එක්්චර දුකින් පිරිච්ච මනුස් ලෝකේහ නං අදායික දිවිය ලෝක වල ටත් ඩ හොඳයි කියල දේශන කළ යි. ොසල් වඩන්නට තියනෙන හොඳම සහ පහසුම තැන. ැඒට නුස්ස ලෝකයට එන්න ඕන තවත් සුදු කණටිකක් තියෙන ඒයටික සම්පූර්ණ කරගෙන. පළමනික මනුස් ලෝක උත්್පත්್තිය ලබන්න ඕන මනුස්්‍යයෙ කැටියටම. දැ බලන්න මේ නුස්್ ලෝක ියෙක්ක කොච්රනන් තිරි සංගත සත්තු ඉන්නවද. ඔබ සමහරට පන්සල් වලට ගියයා ඕන රන්ද ක ඇති. ඔය බල්್ල බලල්ල රක් වගේ සතු පන්සල් මලුවේ එහෙමෙහි ඇවි දැවිදිඉන්නවා. කවදාවත් දැකල තියෙනවද හැබැයි ඒ බල්ලෙක් වලෙක් කරකෙක් වගේ සතිෙක්. ල් ටික් එහෙම නිලාගෙන විහාරටයන පූජ කරන්න සිතුවිලි පහළ වෙන්න පහල උනත් ක්‍රියාවට නගන්න බෑ. ඉළඟට ඒ මනුස්්‍යයා පන්නතුනි ඊළඟට සම්ය දෘෂ්ටිකයක් වෙන්න මූනු. කාඩදකයන සම්යද දෘෂ්ටිකයා ඔන්න අපේ ගොඩක්කයි වරද ගන්න තිැෙන සමහරු කියනවා බෞද්ධනන් ඉති සම්ය දෘෂ්ිකයි අන්‍යාගම්මල මිත්‍යා දෘෂ්ටිකයි. පින්නතුනි බෞද්ධයන්න්න අතර මි්‍යාදෘෂ්ටික නැද හරියට ඉන්නවා. ැදැන් ගහිියන් අතර විතරක්නෙවී. පැවිදන්න තරත් තින්නොමිත්‍ය දුෂ්ටිකාය. සමහර දේශනාවල් වල ඇටම් භික්‍ෂුන් වහන්සේලා මේ ධර්මකරුණු කොච්චර විකෘතිකන්නවාද. අපේ සමාජි තරුණ දරුවන් බොහෝවිට පන්සල්වල බනවඩුවට වෙල්ල බනහන්නෑ. ගෙවල්වල බන කියනකට එතනත්වාඩීල බනහන්න. ඇය බනහනවා. අහන්නේ අලුත් ක්‍රමයයට නැත්තං ඔ YouTubeුීබ නාලිකා වලින්. බලන්න ඒ නාලිකාබල දේශනාවන් කරන ඇතැ ස්වාමීන් වහන්සේලා කොච්චර ධර්ම කරුණු විකෘතිකන්නනවද. එක්තරා ස්වාමීන් වහන්සේනමක් පහගේ දවසක දේශනාවකදි කියනවා. මෙ පාන්සු කුල දෙන චාරිත්‍රිය බුද්ධහගමටානු කූලනෑ. බුදුහාදුුළ දේශනා කරපුද යක්නෙවෙේ. බුදු හාදුරන්ගේ කාලෙ පාන්සු කළ දුන්නද அර අන පිනිසුටිතුමාට විසාකාාවට නැත්තං කොසල් රජ්ජිරුවන්ට පාන්සු කුළලදීලා දුන්න කියලා හලතියෙනවද. ඒ බොරු වැඩ පස්සෙ කාලේ අපේ හාමුදුරුවරු හදාගත්ත දේවල් පින්නතුනී ඒ අයට මේ දහම හා සංස්කෘතිය වෙන් කරගන්න බෑ. ඕනම දහමක් පිළිපදින සමාජයක් තුළ කලාක් ැනකොට ඒ හා බැඳුණ සංස්කෘතික ගතිලක්ෂණ ඇති වෙනව පහල කරගන්නවා. ඒවා පුද්ගල ආචාර ධර්මුවර ටිවහල් වෙන දේවල් අනිත්්‍යක ලෝතුරා බුදුහාමුදුරුව ක්‍රජෝන පාන්සු කළෙක්කෙන වචනය නොදේසනා නොකලාද. බලන්න පැංවඩල පින්දෙන චාරිත්‍රය අනුමත කලානේ. කුද්දක නිකායි තිරෝගුඩ්ඩ සූත්‍රයේදී බිම්බිසාර මහරජ්ජුරුවන්ට පෙන්නනවා පැංවඩල පින්දෙන් හැටි. අපියෝ එක කියන ඉදංවෝ ඥාතිී නංහුතු ගාතාව ඊට පස්ස හාමුදුරුවූ පැංවඩනට සජ්ජයනා කරන උන්න මේ යඋදකං වඩ්ඩං ආදී ගාතා පෙළ ඔක්කොම තියෙන් එතන. ඒකයන්නේ හිස්වතියෙන භාජනයක් නියෝජනය කරන්නේ මියග ඥාතිරු පැතින ාන න ෝජනය කරන්න පින් කල ඇත්තු. ඒ පින්ං කල ඇත්තන්ගේ පිංවලින් හිස්වතියන භාජනය පිරෙන්න්නා වගේ අ පින් නැතිව ඉන්න ඥාතිවරුන්ගේ පරලව ජීවිත පිනෙන් පිරෙත්තුවා කියන චේතනාව ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙනයි ඒ චාරිත්‍රය කරන්න. මේක මනුව විද්‍යාත්මක සරල ක්‍රමවේදයා. එහෙමනං ඒ ක්‍රමබේද පවා බුදුහාර දේශනා කළේ මියගේ ඥා පං වෙනුවෙන් ඉන්න අය විසින් යුතුකමක් වගකීමක්, ඉටු කයුතුයි කියන චේතනාව පදනම් කරගෙන. ඒවි තරක් නෙවී ස්වමහර ස්වාමින් වහන් සේලා කෙනනොවේ පංච සීලපතිපදාව බුද්ධහමට අනු කූලනය කියලා. ඒ ඇන්නේ මේවා ජයිනාගමින් ඇත්තු දේවල්ලු. බුදුහාරො පන්සිිල් ගැන කියලනෑ කියලා. අංගුත්තර නිිකා යටට්ටකටින්බා නිපාතේ සූත්‍රයක් තියෙනවා හරක කියනේ මහනාම සූත්තරය. වරක් මහනාම සාක් කැවිල්ල උදුහා රගෙන් විමසනවා බුදුහානේ කාට දූපාසකයෙක් කියන්නේ. දහර දශනා කරනවා යතෝකෝ මහානාම, උපාසකෝනාම, පානාාතිපාතා, පටිහිරතුූ තිය අදින්නාදානා පටිහිරතුූ ති්‍යයාදී ඔසේ කයිද කියන්නේ. යම් කෙනෙක් මහානාම, උපාසකයෙක් වෙන්නට නං මේ කියන පස්පවිින් ඇත්තන්න පංචසීල ප්‍රතිපදාාව ආරක්ෂා කරන්න. තකොට කොහොමද පන්සසිල් බුදු දහමට අනු කූලනයක් කියන්නේ. ඒ වි තරක් නෙවේ තවත් සමහර අයට පින්නතුන මේ සිදුහත් කුමාරෙක උත්පත්තිය සැකයි. සතතිවම් මත ඇවිදපුක සැකයි අවසන් පෙවම් මත ඉඳගෙන උදානයක් කලා අගෝ හමස් මි ෝකස් ඒ බොබොරුලු ඉපදිච්චද හැටිය දරුවෙක් ැවිදින්න පුළුවන්ද කතා කරන්න පුළුවන්ද. එහෙනම් ඒ මනුස්ස දරුවෙක්වෙන්න බැ. මේ පසුකාලේ සාහිත්‍යකරුවන් විසින් ගොඩනගාගත්තු දේවල් සියල්ල බෞතිිකවාදීව හිතන ලෝකයේ ඒ අය මේ ආශ්චාර්යමත් දේවල් පෙළිබඳු විශ්වාස කරන්න. ින්නතුනි අදටත් සමාජයේ කොච්චර එවැනි අසිරිමත් දරුවූ පහල වෙනවාද. මේ පහුගේ කාලෙ බණ්ඩාරගන ප්‍රදී සේක දරුවේ. අෞරුදුය කොළහයි වයස. ඒ අෞරදු කොළහක් වන දරුවා භාෂා දොළහක් ඉතාම චතුරවිදියට කතා කරනවා. ෆින්ඳතුනේ ැ අපිහිතමු සිංහල දෙමල ඉංග්‍රීසිනං අපේ රටේ තියන භාෂාන නෑ. ලතින් ග්‍රීක, ඉතාලි චයින ආදීවසයෙන් විදේසික බාසා ජීවිතයට හල නැති. එ දරුව කතා කරන. ආස්්චරයක් නවේද. අම්පාරය රජගල ප්‍රදේශයේ දරුවෙන්. අවුරුදු නමයයි. අවුරුදු නමයක් වන මේ දරුවා මුළු පිරිත්පොතම කටපාඩමින් කියනවා. අවුරුදු නමියක දරුවෙක් පරිත්පොතම කටපාඩමින් කිෙනොකෑන ආස්්චරයක් නෙහිද. පිලිපීනේ දරුවේ. ලෝකෙ ඕනම රටක ජාතික කොඩිය පෙන්නු හැටිය එරට නම ක ිරුම්. අපට යේදය කරන්න පුළුවන්ද. අඩ ගානමි දකුණවාසියා අරටවල් ටිකේවත් ජාතික කොඩියට මතකද. ඊළඟට ඉන්දුනීසියා විදරුවී. එදරුවට ඕනම ගනිත ගැටලුවක් කිව්හම තත්පර ගානක් ඇතුළත හිතින් ගනංහදල හරයට මුත්තරේ කියනවා. කොලයක් පෑනක් මොකුත් ෝනිිනෑ. ඇමෙරිකාවි කෙෙන්ටකකි කියන ප්‍රාන්තේ දියනයා. අවුරුදුය කොළහායිවාස ොෝක අු ක්ෂනික වි්‍යත්තියන බහල ඇති. නැනෝ තාක්ෂණ. නැනෝතාක්ෂණය පෙළිබඳ මහාචාරිවරියයක් මේ අවුරුදුුවය කො හහිදියනිය. ස්විද්‍යාල වලට ගිහිල්ල අවුරුදු හත්තලිහි පනේ අයට දේශන පවත්වනෝ. දැම් මේ බලන්න අපි ජීවත්තන මේ පුහුදුන් ලෝකය තුළ අදටක්. එවැනි අසරිමත් දරුවන් බිහිවෙනවනං බෝසත් දරුවෙක්්ගෙන් අසරිමධ්‍යයක් පලාපොරොත්වෙන වැරිද. දැම් බලන්න සිද්ධාර්ත කුමාරය මනුස් ලෝකට එන්න කොහහිදරද. තුුසිත දිව්‍ය ලෝකයේ. සන්තුසිත. දීවරාජයා. එන්නට ඉස්සල්ලමකද බලන්න කරන්නේ. පස්මහා බැලුම් බලනොනේ කාලය දීපය දේශය කොළය මව. ඒකත් සමහර වේචජනය කනවා. බුදු හන්ද්‍ර ෝච්චර ුළ ක්‍රමේ ප්‍රතික්ෂේප කලාානං ඉපදින වෙලාව ඇයි කොියේ බැලුවවිේ කලානවා. පන්නතුනි ඉන්දියාව කියන අදටත් කුළමානෙන් පීඩි තරටන්. පහල කොලේක උත්පත්තිය ලබ ඉහල කොල බවියෝ කරන්න ගුත්තුමකදේ හීනමානෙන් පෙල් නිසා කියන කතා කියලා අනිත් අයි පිළිගන්න ප්‍රතික්ෂේප කරනු. එදාති විච්ච ඉහළම කොලයක් කියඒ නිසාත් තෝර ගත්තා තෝරගෙන උත්පත්තිය ලැබුවා. දැම්වලන්න උන්වහන්සේ මේේ මනුෂ්‍යලෝකයට ආවි පස්මහ බැලුම් බලලා. ැ අපිත් මේ මනුස්සලෝකට කොහේ හරි ඉඳල ඇල්ල තියනෝනි පස්මහනවී එක බැලු මක්කත් බැලුවද. මොකදදෝ පෙර පිනකට මනුස්ස මවකගේ කුසතුල පිළිසිඳ ගත්. ඒ අම්ම මවකු සාරක්ෂා කලාා දසකඩ මාසයකින් මේ ලෝකට බිහිවුණා අම්මගේඇකේ නිදාගත්තා උුණනුහුමට හිටියා කෙරිටික බව්වා හැබැයි අම්මගේ මූුණ අදුරගත්තේ ඉපදිලත් මාසකීයකට පස්සේද ඒ අපි බෝසත්වොරේ එක් කිය අන්නේ පාරමිතා පුරුණ ඇත්ති පාරමිතා පුරනෝ කොහොමද සමතිංසත් පාරමිතා හැටියට එක පාරමිතාව තුංගුණෙන් වැඩිවෙනවා පාරමී ප පාරමී සහ පරමත්ත පාරමී එවැනි පාරමිතා කොච්චර කාලය අද්ධපූර්ණය කරන්නේ සාරාසංකය කල්ප ලක්ෂයා කල්පෙට අවුරුදු කියද කියල තාම ගණින් කියන්න බෑ උපමාණු සාරයෙන් අටු අ විස්තර කරන්නේ එතකොට එවැනිත් සාර අසංක්‍ය කල්පලක්ෂයා අසංකය කියන්නේ ගානක් කියන්න බෑ කියෙනෙකනි එවැනි කාලයක් පුරණ පාරමිතාාවලට බලයක් නැද්ද ඇයි පාරමිතා කියන්නේ කුසල් නමුත් අවාසනාවට හරියට ්‍රිපිටක කියවල. ඇටුවා පරිසිල් න කල්ලනෑ. ඒ අය හිතලු ප්‍රකාශ කරනවා. අනිත්තතට සමහරඇ පින්න්නතන බුදු හාමුදුරු වෙනවීෙන් කරන උත්್තම බුද්ධ පූජා ප්‍රතික්ෂේප කරනවා. බුදු පිළමවලට මොකටද ආහාරතියන්නේ අර දළදා හාම්දුරන්ට කරන දෙතිස් මහා ව්‍යජන පූජ ඒව බුරුල්වැඩ මොකටද ඒම් පූජා පවත්වන්නේ. මෙච්චරලෝකෙ රටේ කන්නනැතු අසර මනුස්යේන්න. ිවෙලට තියෙන ආහාර ඒයට දුන්න නං ඉවරයිනි අසරණයකොට කන්නබොන්න ටිකක් දෙනක කිසි වරදක්නෑ හැබැයි බුදුවරයකුට කරන පූ ජාවක් අරවිදියට අසරණයකට දෙන්න කියන්න අපට තියෙනයි තියමුකක්ද මේ කෙලෙස් බරිත ප්‍රතජ්්‍යන මනුස්සවය හැටියට අපි කොහොමද කියන්නේ බුදුවරු කියන්නේ අසම සමයි ඇයි අසම සම ගුණයින් පිරිපුන් සීලයෙන් පිරිපුන් වැනි සීලයෙන් ගුණයෙන් පිරිපුන් අසමසම උත්තමයෙක් කුදිසාහ. ඒ පූජා පවත්තුවන්නේ ඒ බුදුවරයාට නෙවී ඒ ගුණයට ඒ සීලේට. දැම් බලන්න අදටත් මේ පුද පූජා බුදු හාමුදුරු වෙනුවෙන්. ඔබාපි පවත්තුවන්නේ ගියොමාන වැඩඉන්න බුදුහාරො කෙනෙක් සිහිපත් කරගෙනද නෑ. මීට අවුර්දදාස් පන්සිය හැටහතකට විතරැයි සෙල්ල ඉන්දයාවෙ පහලල්ලා වැඩහිටිය දැනට පිරිනිුවන් පා වදාල, බදුද හාමුදුරුව වවිෙනුවේ. එතකොට අදටත් ලෝකේපුරා එවැනි උත්තම බුද්ධ පූජා පවත්වන්නේ යඇයි ඒ ශ්‍රෂ්ඨ ශස්තෘවරයාත් තුොල තියෙන අපරිමිත වූ ගුණ කඳු දෙසා. එවන් ගුණයකට කරන පූජාවක් ප්‍රතික්ෂේප කරනවනං යම් තැනක හෙලා දකිනවන ඒකනම් මහා පාපයක් ඒ කාන්තෙෙන් සිද්ධ කරගන්නවා. පින්නතුනි දැන්දැන් තවත් සමහර පිරිසකට බුදුහාන්දුරු ඉපදිච්චතැන සැකයි. බුදුවෙච්චතැන දැන් සමහර භික්ෂුන් වහන්සේලාම කියාගෙන යනවා බුදු හාමුදුරී පදනී ඉන්දයාාවෙනවෙ ලංකාවේ කියලා. අපි අකමැති නෑ බුදුහාමුදුරු ලංකාවී පදුනාන අපට අත්හරියා ඩම්බරයා ඇයි අපි ට ලාංකිිකයි බුදු හාමුදුරු ශ්‍රී ලාංකකයි අපට ඕන නං කියන්නත් පුළුවන්නේ. අහවල් පැත්තං අපට ඥාතිත්්‍යෙනවා කියලා. නමුත් ප්‍රශ්නය තියන්නේගනෙවී. දෙයක් කියනකොට පින්නතුනි සහිේතුක කාරණ ඉදිරි පච් කරන්ඩඕන. නැත්තං ඒ කියන ප්‍රකාශමත ඒ ශාස්තෘ චරිතියත් හාස්සෙටලක්කන්න බෙරිකමක් නෑ. ඒඇත්තු කියනවා යම්යම් ප්‍රකාස. ඒක ඇනෙ කාරණා හේතු සාධකැ, ඒව ඊට වඩාාවියළුුව ලුම්බිනිය කියන්නේ තෙල්දනිය කියනවා. අර දම්මුුල්ල පැත්ති තිනව හිරිවඩන්න කෙළෙගම ඒතමයිල්ලු සැහැත්නුව ඒ විතරක් නෙවයි. ිහින්තලෙට එ හා තියන ඉසින් බැස්ස කල කියල පරණු පන්සලක් ඒ තමයි ඉසිපතනය සංකපාලෙ ඒකයන්නන්නේ අර ඇඹිලි පිටිය පත්තට යනකට ඒ තමයි සංකස්සපුරය දැම් බලන්න මේ ස්ථානනාම වලට ආරෝපණය කරලා ඒ ඒ ඉස්ථාන එකල කියවසනං අප පිළිගන්න ඕනද. දැන් ඕනම රටක පින්නතුනි තියෙනව බූගෝලිය සාධක දැම් පුරා විද්‍යා ඉතිහාසික කරුණු වෙනස්න්න පුළුවන් කාලානු රූප භූගෝලිය සාදක ලීසින් වෙනස්ෙන්නෑ. ඉන්දියානු බූම් කලාපය තුළ අදටත් ප්‍රසිද්ධ ගංගා පහක් තියෙනවා අපේ ත්‍රිපිටක සාහිත්‍යයෙන් නිතරම විස්තර කරන ගංගා යමුණ අචිරවති සරභූ මහි. දමද වන්දනව ගිහි්පු ඇත්තුූබ සමහරට ගහින් තියෙනවනං ගියාම එකගෙන යන්න ඇද ගගානම් ගඟඟට යමුණන දිය බලන්න ද ටත්த்தේ ජயுமான සාධක. මෙහේ මහවලகங்க நැத்தங அற நிில்வலால் මේ வல்லவேங்க பின்ன்னல කௌුறுහැකිුව තමයි யமුණ නදී පිළිගන්න ඕනද. இந்தாவே තියනව පன்னතුනි ප්‍රධාන පරවත පහා. අපේ බෞද්ධ සාහිත්‍යයේ නිතන විස්තර කරන வேபාර வேபுள்ள இසகிரிய පාண்டுව கிි් கூට அදටත්த்தේ පර්වත ඒ නමින් மහඳ නොமින් இந்தயாාවனைத்து එතකොට රටේ තියන පිදුරු තලාගල කඳහ වෙනත්වය උන්නස්ගිරි කඳුකන්තිය පෙන්නලා කිව්වොත් පිළිගන්න ඕනදා පිමේ තමයි ගිජ්ජකුට පරෝතිය කියලා මේ සෙල්ල තුළ වෙන්නෙමුකද. ඒ ශාස්තෘ චරිතය හා බැඳුුණු අයිතිහාසික කාරණා හාස්ට ලක්වීම ඔබ දන්නවා බුද්ධගයාාව බෞද්ධයන්ට අයිතිකර ගන්න අභීත සටනක් කළ ශ්‍රේෂ්ට ජාතික වීරවරයේ කෞුද අනගාරික දනු පාලතුමා ඒතුමා ඉන්දියාවට ිහිල්ල යනකොට බුද්ධගයාව හින්දු මහන්තාාවරුන් අල්ලගෙන හිටිය එතුමා ගැටුන් මැති කර ගත්තා. රන්ඩුව වනා, තුවටික සැරපරුස කෙනෙක්නෙ හිරේවිලංගවිිවවැටුුණ රෝහල්ගත වුණා. අවසාන එතුමා තීරණය කලාා මේකට නීතියෙෙන් පීටක් පතන්ඩුවන ඉන්දියානු අධිකරණය නඩු අද්‍යම්මා. බරගනං නීතිී්ඥ ඉල්ලවා ලංකාව ඇවිල්ල එතුමා අර පරනොවාහනයක් හොයාගෙන. දෙ පැත්තේ ගහගත්තා සිංහලයනි අවදිිව් බුද්ධගයාව බේරාගනයෝ. නගරවල ගම්වල ගිහින් එතුමා දේශන පැඇත්තුවා ආදාහර එකතු කලා නඩුවට එතුමාට අපහස කලා අපේ සමහර එවකට හිටි බෞද්ධනායකයෝ මුට්ටකාසිකාරයක වවා ඒය අපහස වඳගෙන එතුමා උරුදු නමයක් ඉන්දාවට ගිහිල් ලාදිිකරණ නඩුකිව්වා නඩුවෙන්දිවා න්දයාු රජය ඉදදියානු අධිකරණය නියෝග කලා අර හින්දු මහන්තාවරුන්ට බුද්ධගයාවෙන් ඉවත්වෙන්න බෞද්ධයන් ටයිතී භූමිය ෑයට දෙන්න. ඉන් පස්ස යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයන්ගේෙන් එකක් හැටියට පිළිගත්ත බුද්ධගයාව. පන්නතුනී ඒ අය අර ස්ථානයෙන් අධකර නියෝගයනි සයිවත් වනාට මතවාදීතය ඒයා ගේ ීවත්තු වන්න ඔොළුවෙන්. දටත් ඉන්දියයාාව ඒ මතයදරන්න සෑහැන පිරිසක්කින්නමොකද. හිඳදුුවරුන්ටයි බුද්ධගයාවයිති. මේ පහුගගේ කාල ඉදයාාව මහමැතිවරණති වුණා. ඒ බුද්ධගයා ආශත්‍රත ප්‍රදේශවල රැස්සිංොලදදි නිතරම කියවෙච්ච වචනයත්තමයි. බෞද්ධ්‍යන්ට අහිමවෙච්ච බුද්ධගයාව නවත බද්ධයන්ට හිිදුවන්ට අහිමවෙච්ච බද්ගයාව නැවත බෞද්ධයන්ගෙන් හින්ඳුවන්ට හිමි කරලා දෙනවා. දැන් ඒ පැත්තෙන් එහම මතයක් කියය ගොඩන ගද්දි. සිවරු පරවාගත්ත භික්ෂුන් වහන්සේලා යැයි කියන පිරිසක් මෙහින් කියාගෙන යනකොට. බුද්ධගයාව අයිති බෞද්ධයන්ටනෙවෙේ මේ මේ බුදු හාදුුර ඉපදනේ ඉන්දියාවෙනවෙේ ලංකාවෙ කියලා අර අයට නිකම් පින රිලවන්ට එනිමම් බැඳවගේවෙන්න නඇද්ද. ඕක තමයි අපික් කිව්වේ වනිසා බුද්ධගයාව අයිති අපටයි කරුණා කරල දීල යන්න කියලා කියන කාලේ වැඩිය ඇතකනෙවෙේ. එනිසා. ොහම රිස්ස මෙන් තවා ළුවට ගඩඕන. අවාසනාව අපේ සමහර දරුවන්ටත් අද එ තවාදූලෝට ගිහින්. පසුගිය දවසකමේ හම් පාසල පಹහි ತ දර නික්್ ಿල්್ලා හ ෙಲ ತරගෙන ෙල්ಲල න දුර ತ රුණಣ ංග යි. බුදු හාන්දුරි පුදුණන ඉන්ද යාවි කියල කියනවා. අර බුදනේ බුද් ගයාව කියන වැඩහිටයේ සැවත් නූර කියනවා. සිනරාවි තමයි පිරිනම් පෑවී බොරුුණි මංඟ වයහිම කියන් ෑ අප යාච්ිල සියල කියනවනේ කවදර හාමුදුරු කෙනෙක් කියාදීල තියෙනවා යොක්ක මුණේ ඉන්ද අයනේ ලංකාවේ කියලා. කියවනත් තියනො පින්නතුන බොරුවක් සියවාරයක් කියනකොට ඇත්තක්කෙනවා. දැම්ම මතය ඔය විදියට පුංචි දරුවන්ගේ ඔළුුවලට ගහින් ඒ තරුණවයිසට එනකොට අර පොතේතියන අපි එදායින්ඳල විස්තර කරපු කාරණ. මහවන් සෙත් විස්තර කරන, බොරුවෙන්ෙන් එකන ඒයි බොරුයි කෙළෙහිතන්නේෙ නැද්ද. ඒ අගෙන් පසු ීළඟට පි බිවෙන පම්පරවෙ දරුවන්ට. ඔලුවට යන්නේ අදහස මතවාදනෙ සමයක හරි බුද්ධිමත්ත හිතලා තේරුන් ගන්න ඕන කාරණය. බුදුහාර කොතනකවත් ආගම පදනම් කරගෙන නෙවෙයි සය දෘෂ්ටික මිත්‍යාදුෘෂ්ටිකයඇ වෙන් කළි ක්‍රියාව පදනම් කරගෙන. යම් කෙනෙක් යහපත් ක්‍රියාවක නෙරතවෙන වන යහපත් ආනිසංස ලැබේ කෙන විස්්වාසිං. අයහපත් ක්‍රියාවංගෙන් ඇත්තෙනවනං අයහපත් විපාක ලැබේකන විශ්වාසයෙන් අන්‍යතන ඉන්නව සම්යා දෘෂ්ටිකයා. එහෙනම් වැදගත්වෙෙන්නේ ක්‍රියාව ආගමනවී. තුංගනි කාරණය හැටියට පෙන්නන්නේ ඒ සම්ය දෘෂ්ික මනුස්්‍යය උත්පත්ය ලබන්්ඩුන පතිරූපදේශයක. මොකදද පතිරූපදේශයක් කියන්නේ. ගොඩක් අයට එකන අපි කියන සරර්ල වචනය නම් පදදිං කියයට සුදුස ප්‍රදේයනි. මේ දදිංචියය සදු ප්‍රදේශය කියනකොට මතකට එන්න පින්නතුන බෞතික සාධක ජලය විදුලිය මාවත් ඒවගේ දේවන්නේ දැන්ඔ ඉඩන් එහම විකරුණයි එහෙම කියන්නේ අපට පදිංචිල සදු ප්‍රදශතෝරලද පන්නතුන මේ බෞතික සාධක විතරක් තිබුණට ඇදද ඉන්න මිනිස්සු හොඳ නැත්තා දම්බලන්න ඔය සමහර පලා තෝරගත්තට පස්සේ පදිංචියට කලා ගියාමපයගෙන් අහනු මුණ ගැුණාව හොද ලාා හොඳයිද. පහස කං ලන අඩුවක්නෑ හාමුදුරුණේ ප්‍ර්ණනක තියන මිනිස්සු. ඇයි ොරහතුරු හරියට හැන්ද වෙනකොට පාරක යන්න බෑ බීගත්ත ගමං. දරුවක් මල්ලෙක් ඩේකටවත් යවන්න බෑ ගෙදරක නිදහසේ නිදා ගන්න නෑ මොකදදූ පෙරකරපු කරම අද්දකොයේද. විකුණගන්න බැරනිසා ඉන්නව නැත්තං ඔක්කොමදීලා වෙන කොහේ හරියනවා. පින්නතුනේ එහනම් වැදගත්ම සාදක්‍ය මොකදද සජජනවාසය. සත්පුරුෂයන්ගේ ඇසුර ලබෙන්න්න මූුණ ඒකත් එක්ක බෞතික සාධක තියෙන්ඩුවනු. දැ බලන්න සොමහරල්ල ක රටවල් තියෙනවනි කන්න ටිකනෑ වතුර ටිකනේ වාතාශ්‍රයක් නෑ අප්‍රිකානු කලාපය තැම් රටවල් වල නම එහෙනකු ටැඟගේහිරිරටෙනවා. සුඩානය හයිටියය ඉතිෝපියයා වගේ රටවල් ඇයි අවුරුදුගානකට වැස්සක් නෑ. ඒ නිසා මිනිස්සුන්ට වගාවක් කරගන්න ඒනිසා කන්නනෑ. කන්න නැතිකමට පොළොයි මැටිය අරගෙන ැටිවලින් ොටි දල දරුවන්ට කන්න දෙදෙනව වූ හම්. පින්නතුනී ඇවිදින ඇට සැකලි වගේ. මේ පහුගගේ කාලේ මාධ්‍යවලත් පෙන් නුව පෙරටේ ප්‍රෘතිවලට. සුඩාන. පාංගෙඩි පහකට පොරකාල පනස්සට දෙනෙක් මියදුනා කිවූහම්. හිතන්නේ එහෙම රටක පලාාතක පපුදු නොත්තායිීමක් බනක් දහමක් ගැෙන කුසලයක් ගැන හිතන්නවත් වෙලාව තියෙනවද. එනිසා, අන්න අර කියන බෞතික සාධකටිකත් එක්ක සත්පුරු සයන්ගේ ඇසුර ලබෙනවනං අන්න එවැනි පරිසරයක් තුළ පතිරූප දේසියගොරුනැගෙනවා. ඊළඟ කාරණය තමයි කාල සම්පත්තිය. ඒ න්නේ කුසල් වැඩියහැකි සුදුසු කාලයක උත්පත්තියල බණ්ඩුවෝන. එක් කාලයට කියනවා බුද්ධෝත් පාද කාල. දැම් මේේ බුද්ධෝත් පාද කාල කියනකොට හුඟක්ක හිතන්නේ මුදුවරයෙක් ජියෝමානෝ පහළල වැඩඉන්න කාලේ. නෑ. මේ බුද්ධෝොත් පාද කාලයා බුදුවරේ පහල වනා දෙසු ධර්මය පවතිනව ආරක්ෂා කන සංඝය වැඩ ඉන්නවා එවැනි කාල තමයි පින්දහම් කරන්න ලේසි දැන් අපේ රට ගැන ගොඩක් අය බොහොම අසුභවාදීව කතා කරන ඕනි සමාරු ගැන මේක ඉන්න හිතෙනර ටක්නවේ යන්න හිතනට ටක් කියල ඇත්ත දේශපාලන සෞඛ්‍ය ආර්ිකති ගත්තොත් පිරී තියෙනවා හැබැයි එක කාරණයක් ගැන තාම සතුට වෙන්න පුළවා මෙහෙම බණටිකක් අහන්න තියන ලෝකේකම රට පින්නතු. අපේ රට විතරයි. බලන්න අපේ රටේ පසලොස්සක පෝයත් දවසට පන්සලක එක බනගාන කිව්ොත් නොදැනුවත්තුම රටපුරා එක දවසට බන දාහතර දාහකට වැඩිය කියවෙලා. දැන් ඔය දියුණුයැයි කියන ඇමෙරිකාාවේ එංගල අන්තේ වන තං කැනඩාව ස්ට්‍රේලියාවයි ඉන්නට ඔයවාසනාව තියෙනවද බනක්නං අහන්න බැරිකමක් නෑ අද තින තාක්ෂණක ක්‍රමති එක්කඉහිෙත්. එකවාර සජීවීව එම බණ කියීවන සිරි තත්වයෙනවද නෑ. ලෝකේ විසාාලම තේරවාදී බෞද්ධ රටක් තමයි තායිලන්තයෝ. කෝටි අටකට වැඩිය ෞද්ධයන්න සේට අනු හතරක් බෞද්ධයෝ. අපේ ටේ එක්කෝටේ හැටපන් ලක්‍ෂයි බෞද්ධයෝ. එරටේ හාමුදුරුවරු උපසම්පදා හාදුර විතරක් න ලක්ෂ පහක්ට වැඩිය. පේරටේ ඉන්නේ උප සම්පදා සාමනයේ ඔක්කොමහාමුදුරු කොච්චරද තිස්සෙක් දාාක් විතර. ඒරටේ පන්සල්වලට ගියාම ඕන තරංහාමුදුරු පිරිත්නං කියනවා මෙහෙම බණ කියන සිරිතක් නෑ. බන කියන බන අහන මේ චාරිත්‍රය පුරදුවිච්ච එකම ජාතිය පිරිස ඉන්න රට ලංකාව. සමහරු ඒකටච්චෝදනා කරනු. මෙච්චර බණකිව්වට බණයහුවට වැඩත් තියෙනවද පේනමදනිද රට විච්චදී. තුනි මෙහෙමුවත් අපේ රටිතුරු වෙලා තිය බණටික නිසා බලන්න ලෝක කොහේවත් රටකනැති මිනිස්සුන්ට උරුම මහ පුදුම චාරිත්්‍ර සමූයක් අපේ ලාංකික ජනතාවට උරුම වෙලානිේ මංහොද මුදාහරණය කියන්න වෙසක් පොසොන් කාලෙ වෙනකොට අපේ රටේ බලන්න පාරවල් වලට බැහැල මිනිස්සු පටන්ගන්නවා දන්සල්දින්න ැ පහුගිය වෙසක්ක්‍යකට මේරටේ ලියාපදිංචි දන්සල් තිබුණනලු විසි හද්දාහක්වෙතර. ලියාපදිංචි දංසල් කියන්නේ මාස ගනන් සැල්සුම් කරල විශාලිට කරන දංසල්. දැන් ඔය දරූයකතු වෙලා කිරිකෝපි දෙෙනකොට නැත්තං සරුවත් දංසලත් දෙනකොට කඩ එමන යිස්ත්‍රී දසලදන ටෝක ියාදිංචි කරන්න හැන. ේවත් එක්ක එකතු වෙලාලට පනස්දාාහකට වැඩිය දන්සල්. පින්නතුනී. මොනවගේ කාලෙකද බලන්න. නැම් පහුගේ කාලෙ කොරෝුණනා වේ‍යසන්න නිසාපී රට අපි වඩ ලොග්ඩව්න් කලා කියෙලා රටහල දෙවා. රැකයා නැතිව වුණා මොනුස්සයන්ට ව්‍යාපාර බිඳ වැටවුණා. කර්මාන්ත කඩා වැට වුණා. ගෙදරට එන ආදායම නැති වුණම්. ආහා රහිනයක් ඇති වුණාම්. අන්ත පීඩිත තත්වයට පත්වෙලා හිටියහත් බලන්න වෙසක්පසු කාලෙ ලං වෙන කොට පාරට බැහැලා. යන අයට කතා කර කර දන් දෙන නැත්තං දන්සල්දින සිරිතක් අපේළඟ තියෙනවා. දැම්මට කියන්න ලෝකයේ අංක එකේ පොහොසත්්‍යයයි කියන රටවල්. ඒරටවල්වලත් ඉන්න මනුස්සයන්ට ආගමික ශස්ත්‍රෘරී ඉන්නවනනි. ඒ සාාස්ත්‍රෝරුන්ගේ තුපන්දින සැමරුම් තියෙනවනි. ඔබ අහල තියෙනවාද ඒදවස් සොල අන්නාර අහවල්, මේ එංගලන් ෙල්ලන්ඩ නුවර හවල් වීදී නැත්තං ඇමෙරිකාව නිියියෝක් ක ළ අසවල් වීදී මේ වගේ දන්සලත් දුන්න කියලා නෑ. ඇයිඒ. ලෝතුරා බුදු හාමුදුරුව දේශනාවේෙන් නිතරම ධනානි දේශනා කළා. අපේ හාමුදුරුවරු අපේ දායක කාරකාදීන්ට මේරටේ මනුස්්‍යයන්ට බනපොලේදි, ධදානපොලේදදි ඒ ධනානිසංස දේශනා කලා ප්‍රකාශ කළා කනිං හදවත ගියයා. හදවත තුළයි නතරවුුණේ. ඒනිසා අන්න අනි කොයිලෝකෙ රටකාත් නැති මහපුදුම ගතියක් ගුණයක් අපි අයට පිහිටියා අන්න බණ කියපයක ඉ ප්‍රතිඵල පින්නතුනි දැංහිතන්න ඔබ මේ කියන සම්පත්්‍යයල්ලම පූර්ණය කරගෙන. මනු සාාත්නයක ඉපදිලා සම්යා දෘෂ්ටිකයෙක් වෙලා පතිරූපදේශයක ඉපදිලා කාල සම්පත්තියල බලා එහනම් කුසල් බඩන්නට මොනුව අයින් අඩුවද නිසා ෝතුරා බුදුහානු දේශනා කලා පුඤ්ඥන් චේපුරිසෝ කයිරා. පින්කම් කියන දේවල් කරන්නට ඉඩක් ලැබුණොත් වහම කරන්න. එකක් කරල පැත්තකට වෙන්න පා කයිරාතයේ තම් පුුණක්්පුඩක් නැවතනවත ඒ පින්දහම් කරන්න. තම්මි චන්ඳන් කයිරාතසකෝ පු්ඥස් සුච්චියෝ. කවද කහරි ජීවිතයේ සැපතට සතුටට සැනසිල්ලට තියන්නේ ඒ රැස්කරගත්තාාවක සල්විතරයි. හදාගත්ත ගේ දොර ඇති දැඩි කළ දූදර වූ වාගත්ත ඊඩකඩං රැස්කළ සල්ලිධානය. මරණින් පස්සයන ගමනෙදී සසිියල්ල දාල යනකොට ගෙනයන එක මානුගාමක නිධානය හැස්කරගත්තක්සල්. ඉඩලද හැම මොහොතකම කුසලේ නිරත වෙන්න බුදු හාර දේශනා කළේ එකයි එතකොට තමයි ලබාගත්ත මනුස්ස ජීවිතය අර්තවත්තුනාවන්න හෙමනං ඔබ යහපත් අරමුණක් මූලික කරගෙන අද. දිදුල නාලි කාව උස්සේ මේ දේතනාව දේශනාරවා කරවීම තුළින් තමංබනක් අහලපින ක්‍රැස් කරගත්ත වගේීම. තවත් විසාල පිරිසකටේ කුසලට සම්බන්ධ වෙන්න අවකාසි අවස්ථාව සලසල දුන්නා. ඒත් තුළින් ඔබ යහපත් කල්්‍යානමිත්‍ර සම්පත් යට යිතු උතුම් ක්‍රියාවක නිර්ත වුණ එහෙමනන්දැන් සිද්ධ කරගත්තාවමි උදාරතරපුන් නිසාක්ති අනුමෝදන් කරයුතුවයට අනුමෝදන් කරවමින් අවසන් කරමු. ඒ අනුව, අද මේ පින් කමේ දායකත්වය දක්වන්නටේදනා. ඉඳුරුව ගෝනගොල පුර මිනුවන් දෙනිය නොම්මර දෙසය හැට දෙක දරණ නිමසේ පදිංචි. මහින්ද පුංචේවා මහත්මා රත්නා උහන් ඕෝවිට මහත්මය සදීප ලක්මාල් ගයානි කීර්තිිකා තිසුලි දනුප්‍රභා යන පින්වත් පිරිස. අරමුණු හැටියට දා ස්විසිහතරි සැපතැම්බර් විසි පස්සොන දිනට පස්සොන ජන්මදිනිය සමරණ තිසොලි දිනුප්‍රභහා දිව්‍යංගී ආදරණීය දියණයට යහපත් අනාගතයක් එවගේම නිරෝගී සුය දීර්ගායසය ලබීවා. තුනුරුවන්ගේ ආසි ලැබේවා සුබ පන්දිනයක් වීවා කියලා ආසිරුවාද කිරීමට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින මහින්ද පුංචිහෙවා මහත්මමා රත්නා උහන් ෝට මහත්මිය සදී ්ලක්මාල් ගයානි කීත්තිකා තිසුලි දිනුප්‍රභායන අයටත් ඥාතිහිතමිත්‍රාදීන්ටත් මෙම පින්කමට සහභාගියූ සැමටත් නිදුක් නීරෝගී සුයියතු නුරුවන්ගේ ආසිරුවාදිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් දෙපාර්ශයම ඔදානිස් පුංචිහේවා එමලින් මාගන ආරච්චි යන දෙමාපියන්ටත්. එවගේ යු පිලෝරිස් සප්පුහාමි යුජ සාපිනෝනා. දෙමවපියන්ටත් නුවනපාල පුංචේවා පේමරත්න පුංචිේවා ු ප්‍රේමදාස මුදලාලි නන්දා වහන්නෝවිට යු කරුණාදාසයන සහෝදර සහෝදරියන්ටත් PT. ේවි ෆරන්සිස් ජයිසිංහ ගුණමති සහ WA සරිිසේනයන නෑන මස්සිනා ඔරුන්ටත් සංසාරගත මියගිය සියලුම ඥාතිහිතමි ත්‍රාදීන්ටත් පින් අනු මෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා මෙම මාධ්‍යනාලිකාවී සභහප දුරන්දර මාලිගාවෙල අස්යේ හාම් දුරුවන්ට දේශකයණන් වහන්සේට දිදුල කාරයමණ්ඩලේ පින්වත්සිලු දෙනාට සහ සම්බන්ධ ක්‍රියා කරන හැමෝට වගේ ලක්වැසි ලෝවැසිසිියලු දෙනාටත් ධර්ම ශ්‍රමණය කළ පින්නතුන් හැමටමත්. ඉක්මන් බව කැදීම උතුම් චතුරාර් සත්‍යය අවබෝධ වීවායි කියයා ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙනයි පින්කම සිද්ධ කළේහෙමනං සියලු අරමුණු සපල වේවා නමින් මියගිය ඥාතීන්ට පින් අනු මෝදන් වේවා තිසුලි දියණයට සුභූ පන්දිනයක් වේවා ධර්මශ්‍රවණයට සහ සම්බන්ධ වූ මේ පින්වත් පිරිස වගේම නිවෙස්වල සිට බනැසූ හැම ටමත් උදාර පින්කමේ පින් බලය තුළින් උතුම් චතුරාර් සත්‍ය අවබෝධයම ලැබේවා කෙලසාධක කියන්න දෙවියන්ට පින්දෙම්. ආකා සට්ටහාජබුම් මට්ටාදේවා නාගාමහින්ද උයන්තං අනුමෝදදිිත්වා චිරංරක්කන් තුලෝක සාසනං ආකා සට්ටා චබුම් මට්ටාදීවානාගා මහිද්දිිකා උ්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්කන් තු දේසනං ආකාසට්ටා චබුම්මට්ටාදේ වානාගා මහිද්දිිකා උ්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්කන්තුතං සදා පෙන්නනේ පෙර සංසාරේ අප්‍රමාදීව දහම් රැස් කළ නිසයි මෙෙස ඔබාප කවුරුත් ගෞරවයෙන් ධර්මේශවනය කරන්නේ. සෙදැහැවතුනේ එලෙසින් නිමාවට පත්වූ උතුම් ධර්ම දේශනාව ඔබාප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාල අතිගෞරවනීය පින්වන්තූ දේශකයණන් වහන්සේ වන පැපිල් යාන සුනත්නාදේවි පිරිවෙන් නියෝුච්චි පරිවනාධීපති, ශ්‍රා්ත්‍රපති රූපවාහිනි සහ ගුවන් යුදුලි විචිත්‍ර ධර්මකතික නම සිහිපත් කරන්නට අවසරයි වදනය පූජනය ගොම්බද්දල දමිත පින්වස්වාමින් වහන්සේට දිගාසිලි සම්පත්තියම ලැබේවා නිරෝගී සුවයම ලැබේවා සැලසේවා යන පාර්තනාව ඔබ පැහැමදිනාම ශබ්දනගා සාදු කියමින් පාර්තනා කරමුූ. සාධෝ සාධසා. වගේම සැද හැති පින් බර්දායකත්වයන්ගැෙන කටයුතු කළ පින්වතුන්ටත් ගෞරවයෙන් ධර්මේශවනය කළ සිරු දිනාටමත්. ලක් වැසි ලෝවැසි සමටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සැමට තෙරුවන් සරණයේ.